ජනාධිපති වරයා ඊයේ අනුරාධපුරයේ බසවක් කුලම ව්‍යවස්ථිතව සිද්ධ වෙන වෝටර් ප්‍රොජෙක්ට් එකක් සම්බන්ධව ජනතාව ලොකු විරෝධයක් පැන නැගියා. විශේෂයෙන්ම කියන්නට ඕන ජනාධිපති වරයා ඇත්ත වශයෙන්ම දේශපාලන නොතේරෙන කම වෙන්නට ඕන මේ වගේ තැනකට ගියේ. මොකද පවුල් 340කට වඩා වැඩි ප්‍රමාණයක දැවැන්ත ගොවීන්ගේ විරෝධතාවයක් තිබුණා එතන. ඒ ගොවීන්ගේ ඒකායන පරමාර්ථය තමයි අපට යලකන්නටත් මහකන්නටත් වතුර ටික ගන්න මෙන්න මේ වැව විතරයි තියෙන්නේ. මේකත් වැසිදියෙන් පිරෙන වැවක්. මේ වැවට අත තියලා මේ වැවේ අඩි 6-7000ක් ගෙනහිල්ලා කොහේ හරි වතුර ප්‍රොජෙක්ට් එකකට දෙන්න ගත්තාම පස්සේ අනුරාධපුරේ උපන් බිමේ මිනිස්සු එහෙම් පිටින් අසරණ වෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාට සාධාරණීය ලෙස යෝජනාවක් ගෙනාවේ ඔබතුමා මේකට අත තියන්න එපා අපි හම්බ කරන් කන්නේ මේකෙන් අපි ජීවත් වෙන්නේ මෙන්න මේ වැවෙන් මේ වැව තමයි අපේ ජීවනාලය අපේ හුස්ම අපේ ලේ ටික මේකට අත තියලා අපේ කුඹුරු ඉඩම් ටික ඔක්කොම පාළුනොත් අපට සියදිවි හානි කරගන්න බෙල්ල වල දාගන්න ඇරෙන්න වෙන විකල්පයක් නැහැ ජනාධිපති තුමනි කියන කාරුණික ආයාචනයයි අහිංසක මිනිස්සු ගෙනාවේ ඒ මිනිස්සුන්ට තුවක්කු බඩ දික් කළා උත්සාහ විනියෝග ගෙනල්ලා ඔවුන්ට පොලිසිය දාලා පොලිසිය මදි වුණාම STF එක දාලා STF එක මදි වුණාම SF දාලා SF මදි වුණාම යුද ටැංකිය ගෙනල්ලා මේ ප්‍රශ්නට උත්තර දෙන ජනාධිපතිවරයා හදනවනම් ඔබතුමා එතෙන්ට සංවේදී නැත්තම් ඔබතුමා පාලකෙක් නෙවෙයි ඔබතුමා නරුමෙක් ඒ නරුමයන්ට මේ රටේ ඉඩක් නැහැ ජනතාව ඊළඟ මහ මතිවරණයකදී ඔබතුමාට උත්තර දෙන ලෑස්ති කියන එකත් පැහැදිලිව කියන්නට ඕන. ඒ නිසා ගොවි ජනතාවගේ හද ගැස්ම දන්න, ඒ මිනිස්සුන්ගේ ක්‍රියාකලාප දන්න, ඒ මිනිස්සුන්ගේ වටපිටාව දන්න එකදු පාලකෙක්ට මෙවැනි තීරණයකට ගන්න බෑ. ඒ නිසා ඒ සම්බන්ධව දැඩි විරෝධයත් අපි මේ අවස්ථාවේ ප්‍රකාශයට පත් කරනවා.